වෛරස් ව්‍යාප්තිය හමුවේ දෙවන වරටත් වසා දැමුණු පාසල් අද යළි විවෘත කෙරුණා. ඒ අනුව 11 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යන කටයුතු පමණක් සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව අද දින යළි ආරම්භ කෙරුණු අතර එම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සිසුන් දැඩි උනන්දුවකින් අද උදැසන පාසල් වෙත පැමිණීම දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මෙතර පළමු ශ්‍රේණියේ සිට දසවන ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා අධ්‍යන කටයුතු අගෝස්තු මස දසවනදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. මේ අතර ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් සමස්ත ලංකා අන්තර් පළාත් ළමුන් ප්‍රවාහන සංගමය විසින් අද පෙරවරුවේ පාගමනක් සහ උද්ඝෝෂණයක් අම්බලන්ගොඩ නගරයේදී පැවැත්වුවා. පහක් තිස්සේ අපිට කිසිම ආදායමක් නැතු වෙන අද වෙනකන් අපිට සාහනයක් නැහැ අපිට ලක්ෂ 3ක ණය මුදලක් දෙන්න කියලා ඉල්ලීමක් කරා මොකද මේ වෙනකොට අපේ වාහන ටික මාස 5ක ඉඳන් කියලා දිරාපත් වෙලා තියෙනවා ඒ වගේම බැටරි ටික සවුත් වෙලා තියෙනවා බ්‍රේක් වොෂර් එකේ ඉඳලා ඔක්කොම දාන්න වෙලා තියෙනවා ඒ නිසා අපි ඉල්ලීමක් කරා රජයෙන් 3ක ණය පොලියකට අපිට ලක්ෂ 3ක ණය මුදලක් දෙන්න කියලා මොකද අපි සාහන ආධාර ඉල්ලුවේ නැහැ මහා බැංකුවෙන් අපිට මුලින්ම කැබිනට් ප්‍රකාශ කරලා පැහැදිලිව කිව්වා පොඩි රහිත ණයක් දෙලා ලබා දෙනවා කියලා සාහන කාලයක් දෙනවා එක මාසයක නමුත් දැන් මේ වෙනකොට ඒකටත් 1.5යි කරන තීරණ කළා තියෙනවා පෞද්ගලික බස් වලට 104ක් දීලා තියෙනවා අපිට 1.5% අය කරලා තියෙනවා අපි රජයෙන් ඉල්ලෙන්නේ 1.5% අපෙන් අය කරන්න එපා මේ සහන කාලය ලබා දෙන්න ඒ වගේම දැන් අගෝසු වෙනකොට අපේ සහන කාලය අවසන් වෙනවා අපි ආදායම අදටත් ස්ථිර වෙලා නැහැ ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා තව අපිට මාස 6කව සහන කාලයක් වුණ මේ ව්‍යාපාර කරගෙන යන්න නම් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.